මෝනින් හැමෝටම ඔන්න මේ අද බ්ලොග් එකක් නෙමෙයි කරන්නේ උනාට මම ඇවිල්ලා ඉන්නවා මේ මගේ යාළුවෙක් ගෙදරකට ඒ කියන්නේ කැම්පස් එකේ මාත් එක්ක එකට වැඩ කරන කෙනෙක්ගේ ගේකට ඇවිල්ලා තියෙන්නේ මම ආයේ ෆොටෝස් වගේක් ගන්න ඇත්තටම මගේ කැමරාව උඩ තලකින් මම එළියට අරගෙන මම ආව ෆොටෝස් වගේක් ගන්න හේතුව තමයි එයා මේ Airbnb ඇප් එකට එයාගේ තියෙන ගෙවල් මෙහෙ රෙන්ට් අවුට් කරනවා Airbnb ඇප් එක ත්‍රූ මේ එන විසිටර්ස්ලට ඉතින් ලංකාවේත් මැලේසියා වලට විසිට් කරනවා නම් KL වලට ගොඩක් කිට්ටුවෙන් එයාගේ ප්ලේස් එක බුක් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ පොඩක් ටුවර් එකක් කියන්නේ ගේ වටේ පොඩක් වෙනන මේ එකක් විතරයි මම මේ වගේ දෙක තුනක් තියෙනවා මෙයාගේ ලින්ක් එකේ වහම ඔයාලට පුළුවන් බලන්න ඉතින් මේ පොඩක් වටපිටාව බලන්න මම යනවා ෆොටෝ ස්ටික් ගන්න එතකන් චුට්ටක් මේ වටපිටාව බලලා ඉන්න පස්සේ මේක මේ කියනවනම් මේක KL වලට ගොඩක් ළඟින් තියෙන KL සිටි එකට යුනිවර්සිටි කියන LRT ස්ටේෂන් එකකින් බෑලා පොඩි දුරක් පයින් යන තියෙනවා ග්‍රැබ් එක කියනවනම් සාමාන්‍යයෙන් රෙගි 5ක 6ක දුරක්. එතකොට මේක තියෙන්නේ තවත් අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක තියෙන්නේ. මේක එතකොට මේ කම්ප්ලෙක්ස් එකේ A කියන බිල්ඩින්ග්ස් වල A කියන බිල්ඩින් එකේ එතකොට ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි මේකේ තියෙන්නේ. එතකොට ෆස්ට් ෆ්ලෝර් එකේ මේ ගේ යා කිව්වේ අපිට රෙගි 4000ක් වුණා කියලා මේ ගේ එතකොට රෙගි 4000කට වගේ මන්ත්ලි රෙන්ට් එකකට තමයි යා මේ අරන් තියෙන්නේ. එතකොට ඉතින් ඇත්තටම හොඳ කම්ෆර්ටබල් ගයක් මේ හොඳ කම්ෆර්ටබල් මේක. මට තාසෙ තුන ආවට පස්සේ. ඉතින් මේ ඒක තමයි විස්තරේ මේ මගේ යාළුවයි තව දෙකකින්. එතකොට එයාත් එක්ක කතා කරලා එයාට මේ වැඩේ ඕකේ නම් අපි දැන් යනවා අද පොඩ්ඩක් චුට්ටක් ඇවිදින්න යන්න කියලා. ඉතින් එතකොට බලමු යාළුවා ආවට පස්සේ එයාට සම්බීර එන්න තමයි තියෙන්නේ. මම මේ දැන් එයා එනකන් ඉන්නේ. ඕකේ.
Hi, Akira. Hi. Hi, Akira. Akira. Bye. She's Mexican. She doesn't like Indian. Probably because the one who beat them. Sorry, my husband's Indian. probably the one who beat them. Yeah, we beat them. So I don't know. She's very scared, especially from the distance. You haven't seen the group camp. She knows that Indian is very sorry. She's so scared. She pulled me like crazy away. Yeah. So they only. One thing me. Happy wedding, you right? Happy. අඩි වරයි දැන් මේ මගේ යාළුවා මේ අපිට ඩ්‍රින්ක් එකක් කරලා දුන්නා ඊට පස්සේ ඉතින් අපි ෆ්‍රෙෂ් වෙලා ආපු අපේ ගමන යනවා දැන් ඉතින් අපි යන්නේ මේ බවන්සර ඒරියා එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට තියෙනවා පොඩි වැඩවයක් කරන්න බලමු ඉතින් එහෙනම් තව බ්ලොග් එකකින් හම්බ වෙමු එහෙනම් good bye